මේ නාගරික සංවර්ධන අධිකාරිය එහෙම නැත්නම් නගර නිර්මාණය කරනවා කියලා කියන්නේ වැසිකිලි හදන එක, සති පොළවල් හදන එක, එහෙම නැත්නම් ඇවිදින මන්තුරු හදන එක නෙමෙයි. මොකද හේතුව ලන්ඩන්, පැරිස්, නිව්යෝක්, ටෝකියෝ හදන්න ඉස්සෙල්ලා තමයි අනුරාධපුරේ හැදුවේ, පොළොන්නරුව හැදුවේ, සීගිරිය හැදුවේ, කෝට්ටේ නගරය හැදුවේ. හැබැයි අවාසනාවට අද අපි නැවත වතාවක් අර අපේ රටේ අපේ නගර හදන්න හැදුවට පස්සේ හදපු නගරවල ආදර්ශය අරගෙන අපේ නිලධාරීන් ගිහිලා ස්ටඩි ටුවර්ස් යනවා, වැඩ කටයුතු කරනවා. හැබැයි අපිට කනගාටුව අපේ මේ ඉතාමත්ම මනාව නිර්මාණය කරපු සැලසුම් සහගත ඒ නගර තවමත් අපි අධ්‍යයනය කළ ඒ අනුව කටයුතු කළ නැහැ. මොකද තවමත් මම අද දක්ෂ සභාපතිවරයෙක් ඇතුළු අධ්‍යක්ෂ ජනරාල්වරු, ඒ වගේම නිලධාරීන් ඉන්නෝ, ලේකම්වරයෙක් ඉන්නෝ, ඔබතුමාලාගේ මම විවෘතව ඉල්ලා සිටින්නේ අපි තවදුරටත් ප්‍රාදේශීය සභාවේ, මහනගර සභාවේ කරන කාර්ය කරන්න අවශ්‍ය නැහැ. ජූඩි එක රෙගුලේටර් කෙනෙක් විදියට, නාගරික සැලසුම් කරුවා විදියට ඒ අනපනත්වල තියෙන පොත්පත්වල තියෙන ඒවා වැඩ කටයුතු කරන්න, එහෙම නැත්නම් ඒ අධීක්ෂණය එහෙම නැත්නම් නියාමනය කරන ආයතනයේ විදියට වැඩ කරන්න කියන එක මා විවෘතව ඉල්ලා සිටිනවා. මොකද අපි තවමත් ඒ අතින් බැලුවන් පස්සේ ඉතාම පසුගාමි තැනක ඉන්නේ. මොකද මම දැක්ක පසුගිය කාලයේ අපි ගොඩක් සාකච්ඡා කර අපේ ඒ නිලධාරි කණ්ඩායමත් එක උන් ලොකු කැපවීමකින් උනන්දුවකින් වැඩ කරනවා. හැබැයි එක පැත්තකින් සමහර අවස්ථාවල දේශපාලකයෝ තමන්ගේ ප්‍රතිරූප නංව ගන්න මේ නාගරික සංවර්ධනය, එහෙම නැත්නම් පළාත් පාලනය, එහෙම නැත්නම් රාජ්‍ය මුදල් අවභාවිතා කර අපි දැක්කා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පහුගිය දවස්වල. ඒ වගේ විවිධ අවස්ථාවල තමන්ගේ ප්‍රතිරූපේ නංව ගන්න තමන්ගේ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය නොවන සමහර ව්‍යාපෘති කළා තියෙනවා. ඇත්තටම ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම අපි දැක්ක පසුගිය කාලේ දැන් මම මේ කතා කරන්නේ ඇත්තටම ඔඩිට් රිපෝට් එක විශේෂයෙන්ම පාදක කරගෙන අපි දැක්කා තානායම්වල විශාල ගැටලු තියෙනවා, ඒවා විසඳලා නැහැ. ඒ වගේම නගර සභාවට දුන්න බලය නාගරික සංවර්ධන අධිකාරිය පසුවිපරම කරන අන්තිම දුර්වලයි. මොකද මේ මොහොතෙත් ඉන්න සමහර මිනිස්සු මේ පුද්ගලින්ගේ සැලසුම් අස්සම් කරලා, මම මේ කියන්නේ හැම දේශපාලන අධිකාරියටම නෙමෙයි, සමහර සභාපතිවරු, සමහර නගරාධිපතිවරු තමන්ගේ ලාච්ඡුවදාන් ඉන්නවා මුදල් දෙනකන්. ඒ වගේ මේකේ තවත් බහනක තැනකට ඒවි ලබන මාසේ ඡන්දය තියන්න අපි විසුරුවාට පස්සේ නිලධාරීන්ට ලාච්ඡුවදාගෙන ඉඳිවි. ඒක නිසා මම විශේෂයෙන්ම කියනවා නාගරික සංවර්ධන අධිකාරියට ඔබ දීපු බලය නිසි නියාමනයකින් විනිවිද භාවකින් රටේ පුරවැසියාට යහපතක් වෙන විදියට භාවිතා කරන්න කටයුතු කරන්න කියන එක.